විවේකී සඳුදා දවසේ අපි බැලුවාද පොඩ්ඩක් ජුවල් පැත්තට ඇවිල්දලා බලන්න. ඉතින් මේ ජුවල් වල අපි ගත්ත ඇඩ්මිෂන් ටිකට් එකක් ගත්තා. ඒක අරගෙන අපි තැන් කිහිපයක යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නංගි අපි කොහෙද යන්නේ? අපි යන්නේ බවුන්සින් ස්කයි net එකට යනවා. ඊට පස්සේ කැනෝපි පාර්ක් එකට යනවා. ඊට පස්සේ ඩිස්කවරි ස්ලයිඩ් එකට යනවා. පේටල් ගාඩන් එකට යනවා. ඔන්න ඔය ටිකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි අපිට මේ යාළුව කට්ටක් වුණා හම්බෙන් හම්බුණා. ඔගොල්ලෝ දැකලා ඇති මේ මෙයා තමයි මේ ෂී ලයිෆ් ආර්ට් කියන YouTube channel එක කරන එකේනා. ඉතින් ඔගොල්ලෝ මේගොල්ලන්ගේ link එකත් මම මෙතන දාලා තිනේක subscribe කරන්න. දැන් මෙයාත් මේ අතනම අහම්බෙන් අපි හම්බුනේ අද. ඉතින් මොකද නංගි ආවේ අද මොකක්දද නිකන්? ඇවිදලා යන්නද? යාව පොඩ්ඩක් ඇවිදලා යන්න. ආ right right. හොඳයි හොඳයි හොඳයි. එන ඒ airport එක දැක්කේ නැහැ. ඒ නිසා අපි ඒක බලලා යන්න කියලා ආවා. එන අපිත් එක්ක මෙයා අපි මෙතනින් එන්ටර් වුණා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මොකද තමයි එන්ටර් වෙද්දී අපිට පේන විදිය. දැන් අපි ට්‍රේස් ටුගෙදර් පාරක් දාගෙන යන්න ඕනේ. දැන් ඔන්න අපි ජුවෙල් එකට එන්ටර් වුණා. ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙන අර ඈතින් පේනව නේද අර දියැල්ල? કૃતિම දියැල්ල. ඉතින් බලන්න සිංගප්පූරුවේ કૃતિම දියැල්ලකුත් හදලා තියෙනවා මෙහෙම. ඉතින් මේක තමයි કૃતિම දියැල්ල. අපිට තාම මේ එන්ටර් වෙච්ච ගමම තමයි ඉන්නේ. තව පොඩ ඇතුළට ගිහින් බලමු. උඩට ගියාම අපිට මේක බලා ගන්න බලමු. මීටරේ ටිකක් ලස්සනට. නංගි මොනවද කියන් දෙනවා නංගිට? අපි ඇතුළට ගිහිල්ලා බලමු නේද? ආ අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහේ නා. මේ තියෙන ස්පෙෂල් තැනක්. ඇත්තටම ගත්තොත් මේ Apple Store එකක් මේ ජුවෙල් එකේ තියෙන. ඉතින් මෙතන විවිධ බ්‍රෑන්ඩ් වල දේවල් තියෙනවා. Apple තියෙනවා, Sony තියෙනවා, Canon තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඉතින් ඔයගලට ඇවිල්ලා මෙතනින් ගන්න පුළුවන්.
ඔන්න ඉතින් අපි මේ චැංගි ජුවෙල් වල තියෙන මේ දියල්ල ගාවට ආවා. මෙතනදී ඉතින් ගොඩක් කට්ටිය එනවා ෆොටෝ ගහන්න. හවසට ලස්සන තැනක් නේ. හරිම ලස්සන තැනයි. ඒ ඊට අමතරව මෙතන ආව මාර කූල් එකක් තියෙනවා. ඇත්තටම මේක මේගොල්ලෝ මං හිතන්නේ පාවිච්චි කරලා ඇත්තේ මාත කූලින් සිස්ටම් එක කරද කියලා මට හිතෙනවා. මෙතන මාර කූල් එකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න කෘතිමව හදපු දියල්ලක්. ඉතින් මේ වේගෙන් උඩට වතුර යන්නත් ඕනේ. ඉතින් ඕගලන්ට කෘතිමව හදපු සත්තුත් ඉන්නවා. මෙන්න මේ ජිරාෆ් ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා පේනවා ජිරාෆ්. ජිරාෆ් ලස්සේ ඉබ්‍රලා මාන්කි. ඕගලන්ට මේ පැත්තෙන් බැලුව පේනවා ඇති මේ ගස් එහෙම නිකන් අර කෘතිමව හදලා තියෙන ගස්. මේවත් ඉතින් ලස්සනට රෑ වෙනකොට එහෙම ලස්සනට තියෙනවා. ඊට අමතරව ඕගලන්ට මම මේ පැත්තෙන් පෙන්නුවොත් මෙතන තියෙනවා පොඩි නිකන් දියල්ලක් ලස්සන දියල්ලක් මෙහෙමත් පෙන්වන්න පුළුවන්. ඉතින් මේවා තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව අපි මේ පැත්තට ගියොත් මේ පැත්තේ තියෙනවා තව තව ලස්සන ලස්සන දේවල්. මේ බලන්න මේ පැන්ඩල හැම ඉන්නවා. මෙතන මේ පැන්ඩල ඉන්නවා. උණ ගස් වල ඉන්න පැන්ඩල ඉන්නවා. ඔන්න දැන් ඉතින් අපි මෙතෙන්ට ආවම මෙතනදී එක එක තැන් වල අපිට ඉන්න පුළුවන්. ඔයගන් පේනද සෙනග මෙහෙම ඉන්නවා වටේ පිටේ ඉන්නවා. මේක එක එක ලෙවල් වලට අපිට නැගලඟ යන්න පුළුවන්. උඩට යන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙන අපිට කැනපි පාක් ඒවටත් යන්න ඕනේ. ඊට පස්සේ අර බවුන්සිං net එකක් තියෙනවා. ඒවට එහෙමත් යන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. දැන් මේ තියෙන්නේ මෙතනින් අපිට පුළුවන් මේ බ්‍රිජ් එකට එන්ටර් වෙන්න. මේ බ්‍රිජ් එකට එන්ටර් වෙනවා නම් අපි අතන ටිකට් ගන්න ඕනේ. අපේ ඉරංග ගියා ටිකට් එක රීඩීම් කරගෙන එන්න. ඊට පස්සේ අපිට මේ බ්‍රිජ් එක දිගේ යන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවාද මෙතන මේ දිග බ්‍රිජ් එකක් තියෙනවා. මේ බ්‍රිජ් එක දිගේ යන්න අපිට ටිකට් ඕනේ. දැන් අපි එන්ටර් වෙන්නේ ඇත්තටම කැනපි පාක් එක ඇතුළට. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ කැනපි පාක් එකට ආවහම අපිට තියෙන මේ වගේ වීවිං පොයින්ට්ස් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මම එක්කගෙන යන්නම් මේකේ තියෙන වීවිං පොයින්ට් එකට. දැන් මෙතනින් අද නිකන් කොහොම හැබැයි මේ ඔක්කොම ගත්තොත් කෘතිමව තමයි ඔක්කොම හදලා තියෙන්නේ. පොඩි ආතල්යක් තියෙනවා. නැත්නම්වත් නෑ. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ පිටිපස්සෙන් තියෙනවා. ඒ කොහොම ගිහිල්ලා අපි මම දැන් යන්න දියල් උඩින්නම් බලන්න පුළුවන් තැනට. ඔන්න මම මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා. මෙන්න උඩම තියෙන වීවිං පොයින්ට් එක. දැන් ඔකට පේනවනේ මත්සංග දහනායක ඉන්න විදිය මෙතන. මේ ඉන්නේ මත්සංග දහනායක. ඒ මත්සංග දහනායක කොහමද කොහෙද යන්නේ? අපි ආවද චැංගි වල ජුවෙල් එක බලන්න.
අපි අද ජුවෙල් එකට ඇවිල්ලා දියල්ල බලලා බවුන්සිං net වල ගිහිල්ලා තව අපිට තව වංගගිරිය යන්නත් තියෙනවා ඒ වංගගිරියත් ගිහිල්ලා ගෙදර යන්න කියලා තමයි බැලුවේ ඉතින් ඔයගොල්ලන්ට අපි හරි නෑ හරි නෑ ඒ කියන්නේ